දවසක් වේවා අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 නාට්‍ය රංග කලාව උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස ඊඩිපස් රජ නාට්‍ය හැරුණු විට සොෆොක්ලීස් විසින් රචනා කරන ලද වෙනත් නාට්‍ය හතරක් නම් කරා අපිට දැන් tire දිස් වෙනවා මේ නාට්‍ය ටික බලා ගන්න පුළුවන් කොලන් ෆසි ඊඩිපස් ඇන්ටිගනි ඇජැක්ස් විමෙන් ඔෆ් ට්‍රිකීස් ඉලෙක්ට්‍රා ෆිලොක්ටිටිස් ඉක්නෙරුටායි දෙවැනි ප්‍රශ්නය මේ ප්‍රශ්නෙන් අහන්නේ තීබ නගරයට උදා වී ඇති විපත දැන් නාට්‍ය පටන් ගද්දී තීබ නගරයට විපතක් උදා වෙලා තිබෙනවා මේ විපත පිටපතේ කොහොමද විස්තර කරන්න කියලායි ඔබෙන් අහන්නේ පිටපත ඔබ හොඳට අධ්‍යයනය කරලාද බලන්න තමයි මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ බලන්න ඒකේ මෙන්න මෙහෙම ඔබට සඳහන් කරගන්න පුළුවන් භෝග ඵලයෙන් පිරුණු මහ පොළව වියලී ඇත තැනින් තැන මරණයට පත් වූවෝ වෙති කාන්තාවන්ගේ ගැබ් ගැනීම අඩු වී ඇති අතර රුදුරු මහ භූතයන්ගෙන් නගරයෙන් වෙලී ඇත දැන් නගරයට දුර්භීක්ෂය ඇවිල්ලා ඇයි දුර්භීක්ෂය ඇවිල්ලා තියෙන්නේ ලායස් රජුගේ ඝාතකයා මේ නගරේ ඉන්නවා කියලා තියෙනවා. ඒතර ඒ ඝාතකයා හොයන්න හදන්නේ මේ දුර්භීක්ෂය අවසන් කරන්න. ඒතර මේ දුර්භීක්ෂය නිසා ඇති වෙලා තියෙන තත්ත්වය තමයි පැහැදිලි කරන්න ඕනේ. හැම තැනකම රෝග බිය, මරණ බිය. ඒ වගේම හැම ගෙදරකින්ම නැගෙන දුක් අඳෝනාවලින් නගරය පිරියත. ඊඩිපස් නාට්‍ය පටන් ගද්දී දෙවලට පූජා පවත්වමින් ඩියොනිසස් දෙවියන් වඳිමින් රටේ ජනතාව ඉල්ලීම් කරන්නේ මේ දුක් අඳෝනාවන්ගෙන් අවසන් කරලා දෙන්න කියලා. එතකොට ඊඩිපස් රජු පොරොන්දු දෙනවා කොහොමද මේ දුක් අඳෝනාවලින් ගැලවෙන්නේ කියන එකට මම වග කියනවා වශයෙන් ඊඩිපස් රජු පොරොන්දු දෙනවා. මේ නාට්‍ය ආරම්භයේදී රටේ ජනතාව පත්තිලා තියෙන ඉරනම තමයි ඔබ පැහැදිලි කරන්න ඕනේ. ඒක පිටපතේ තියෙන ආකාරයයි අහන්නේ ප්‍රශ්නෙට ඔබට ලකුණු හම්බෙන ලකුණු පහ. එහි තුන්වෙනි කොටස ඊඩිපස් නාට්‍යයේ පළමු අංකයේ තීබ දේශය විපතින් ගලවා ගන්නා බවට රජු දෙන ප්‍රතිඥාව ඇසුරෙන් ඔබගේ ඇසුරෙන් ඔහුගේ චරිත ලක්ෂණ විග්‍රහ කරන්න. දැන් මම කලින් ප්‍රශ්නෙත් සඳහන් කරා ඊඩිපස් රජු කොහොමද රටේ ජනතාවට උත්තර දෙන්නේ කියලා. ඒතර ඊඩිපස් රජු රට ගලවාගෙන තමයි රාජ්‍යත්වයට පත් වෙන්නේ. තීබයට ඇති වෙලා තියෙන දුර්භීක්ෂයට හේතුව තමයි මේ යක්ෂණියගේ ප්‍රහේලිකාව විසඳන්න බැරි වීම. ඒතර ඊඩිපස් රජු මේ ප්‍රහේලිකාව විසඳලා තමයි රට බේරාගන්නේ. ඒ රට බේරා ගැනීම නිසා තමයි ඔහු රටේ රජු බවට පත් වෙන්නේ. දැනුත් රටේ ජනතාව විශ්වාසය තබනවා ඊඩිපස් තමයි අපේ ගැලවුම්කාරය. ඊඩිපස් රජු කෙසේ හෝ මේ රට රත් වෙලා තියෙන ඉරනම විසඳලා දෙයි කියලා. ඉතින් ඔහු ලබා දෙන පොරොන්දු තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඔහු කියනවා තම රට වැසියන්ගේ ගැටලු කෙරෙහි වහාම සංවේදී වෙලා ඔහු ප්‍රතිඥා දෙනවා මම මේ ප්‍රශ්නයට හේතුව විමසන්න මේ වන විටත් ක්‍රයෝන්ව පිටත් කරලා හමාරා. ඔහු ක්‍රයෝන්ව තෙරේසියාස්ගේ දෙවලට පිටත් කරලා මේ රටට අත් වෙලා තියෙන ඉරනම ගැන කරුණු හොයන්න යොමු වෙලා තියෙනවා. ඔහු ඉතාම සංවේදී විදිහට රට ගැන හොයලා බලනවා. ඒ විතරක් නෙමෙයි ඔහු සත්‍ය හෙළි කර ගැනීමට දැඩිසේ උත්සාහ කරනවා. ඔහු ක්‍රයෝන්ව පොළඹවමින් ක්‍රයෝන්ගෙන් විවිධ කරුණු සොයා දැනගනිමින් ඒ වගේම තයිරීසියස් ගෙන්වා ගනිමින් විවිධ ආකාරයෙන් මේකට පිළියම් යොදන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ඊඩිපස් ඉතාම ඉක්මනින් කෝප වෙන චරිතයක්. මේ සිද්ධියට පිළියම් යෙදීම ප්‍රමාද වෙනකොට ඒ පිළිබඳ කෝපයට පත් වෙනවා. ඒ කෝපයට පත් වෙන්නේ ඔහු ගැන හිතමින් නෙවෙයි. ඔහු රටේ ජනතාව ගැන හිතමින්. ඒතර රටේ ජනතාවට ප්‍රතිඥා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නීතිගරුකභාවය ප්‍රදර්ශනය වෙනවා. ඔහු කියනවා මේ ගැටලුවේදී රායස් රජුගේ ඝාතකයා කෙසේ හෝ සොයා ගන්න බව. ඒ සොයාගෙන ඔහු රජමාලිගාවේ අයකුවා. ඔහු රටින් පිටුහල් කරනවා. කියන ප්‍රතිඥාව ජනතාවට දෙනවා. ජනතාව දැඩිසේ විශ්වාස කරනවා ඊඩිපස්. මෙන්න මේ කරුණ තමයි ඔබ සඳහන් කරන්න ඕනේ. මේ කරුණ සඳහන් කිරීමේදී ඔබට හැකියාව තිබෙනවා නම් දරුවනේ නාට්‍ය පිටපතෙන් උදාහරණ හැම වෙලෙම ඉදිරිපත් කරන්න. නාට්‍ය පිටපතේ සංවාද ලියමින් ඔබට පුළුවන් මේ කරුණ සනාථ කරන්න. මේ අදාළ කරුණ ළඟට ඒ අදාළ නාට්‍ය පිටපතේ ස්ථානය ගැන සඳහන් කිරීමක් කළොත් ඔබට ලකුණු 6ක ප්‍රශ්නයක් මේක කරුණු 3ක්වත් ඔබ විස්තර කරලා තිබ්බොත් ලකුණු 6ක් ලැබෙනවා. දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ජුලියස් සීසර් නාට්‍යයේ සීසර්ගේ ඝාතකයන් සිව් දෙනෙකුගේ නම් සඳහන් කරන්න.
ඉතාම පහසු ප්‍රශ්නයක් ලකුණු හතරක් ඔබට ලැබෙනවා චරිත හතරයි අහන්නේ නමුත් මම චරිත කීපයක් ඔබට සඳහන් කරන්නම් තිරේ දිස් වෙනවා මාකස් බ්‍රූටස් කේයස් කැසියස් කස්කා ට්‍රෙබෝනියස් ලිගේරියස් ඩෙසියස් බ්‍රූටස් මෙටලස් සිම්බ සින්න කියන චරිතේ ඒ වගේම ජුලියස් සීසර් නාට්‍යයේ ක්‍රූටා ප්‍රාප්ති අවස්ථා දෙක පැහැදිලි කොට දක්වන ඒකෙත් එක කරුණකට ලකුණු දෙකම අර ගානේ ලකුණු පහක් හම්බෙනවා කරුණු දෙක තමයි එකක් ජුලියස් සීසර් ඝාතනය කරන ලද අවස්ථාව ක්‍රූටා ප්‍රාප්ති අවස්ථාව විදිහට ගන්න පුළුවන් අනික තමයි මාක් ඇන්ටනීගේ අවමංගල්‍ය දේශනය ජුලියස් සීසර්ගේ ඝාතනය කරන ලද අවස්ථාව සහ මාක් ඇන්ටනීගේ දේශනය නාට්‍යයේ තාම ප්‍රබල සිදුවීම් පෙරලියක් සිද්ධ වෙන අවස්ථා දෙක තමයි ඒක මේ දෙක ගැන ඔබ පැහැදිලි කරන්න ඕනේ. ජුලියස් සීසර් ඝාතනය කරන අවස්ථාව කොහොමද සැලසුම් කරන්නේ? ඒ වගේ මේ ඝාතනය නිසා මොකද සිද්ධ වෙන්නේ කියන සිද්ධිය ඔබ පැහැදිලි කරන්න. බ්‍රූටස්ලා, කැසියස්ලා, කස්කලා එකතු වෙලා ඔහුව සීසර්ව ඝාතනය කරනවා. සීසර් රජමාලිගාවෙන් ගෙන්වා ගන්න ඔවුන් උපක්‍රමශීලීව කටයුතු කරන ආකාරය. මේ ඝාතනය නිසා නාට්‍ය අනික් අතට පෙරලෙනවා. प्रधान चरते गातने क्रीम नाट्य प्रबल अवस्था दिटोप संधान करवागेम मे गातने निशा मे गातने दुखन मार्क एंटनी शीस गातने गेन दुखेला ओगे अवमंगल देश ने क्रीम ब्रूटस् मे अवस्था विधि नाट्य उड़ अटिकुरुन नाट्य ब्रूटस्ला कैसियसला हस्कलागे पेट हेरिल हिटू जनता अने पार्शवेट हेरिला ब्रूटस लट विरुद्ध सटन अदीन पटांग मे मार्क एंटनी के देश ने निशा मेन मे करण पेहदील कर तुंगिनी कोटस देवन कूट प्राप्ति अवस्था पास सीस गातने सेल सुन कल कुमंत्रण कर अंट सिद्धु अन्ने कुमार दें सीस गातने कराट पास कुमंत्रण कार अंट मुखद उन्े कैने के तम मेके हे करण विधि संधान करोने मंकी अना एंटनी हा ब्रूटस सिन රෝම පෝරමේදී සීසර්ගේ දේහය අභියස අවමංගල්‍ය දේශනය පැවැත්වීමෙන් පස්සේ ඇන්ටනීගේ දේශනය හේතුවෙන් මහජනයා කෝපයට පත් වෙනවා. මම ඔබට කලින් සඳහන් කරා සීසර්ව ඝාතනය කරනවා, ඝාතනය කරලා බ්‍රූටස් කතා කරනවා. ඊළඟට බ්‍රූටස් කතා කරද්දී ජනතාව බ්‍රූටස්ගේ පැත්තට වගේ ඉන්නවා. දැන් මාක් ඇන්ටනීගේ කතාවෙන් පස්සේ මොකද වෙන්නේ? ජනතාව තමන්ගේ අදහස් සියල්ල වෙනස් කරගෙන මහජනයා කෝපයට පත් වෙලා ඒ සටනකට මුල පුරනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? සීස ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු කුමන්ත්‍රණකරුවන්ට රෝමයෙන් පලා යන්න සිද්ධ වෙනවා. ඔවුන් රෝමයෙන් පලා යනවා වෙනත් කඳුරුලා ගන්න වෙනත් ස්ථානවලට. රෝමේ ඉතුරු වෙන කුමන්ත්‍රණකරුවන් ඝාතනය වෙනවා. ඊළඟට දැන් පිට වෙලා ගිය බ්‍රූටස්, කැසියස් වගේ කුමන්ත්‍රණකරුවෝ මාක් ඇන්ටනී සහ ඔක්ටේවියස් ලත් එක්ක සටන් වදින්න පටන් ගන්නවා. ඔවුන්ට අර ඝාතනයෙන් පස්සේ සිද්ධ වෙන දේක් තමයි ඒක. සටන ආරම්භ වෙනවා දෙපාර්ශවය අතර. ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? බ්‍රූටස් සහ කැසියස් අතරත් ප්‍රශ්න අහට ගන්නවා. නාට්‍ය පිටපත හොඳින් අධ්‍යයනය කළොත් ඔබට තේරෙයි ඔවුන් දෙදෙනා අරගල ඇති කර ගන්නවා. ඊළඟට මේ ඊට පස්සේ සිද්ධ වෙන දේවල් තමයි සේනා සංවිධානය කරනවා ඔවුන් සටන ජය ගන්න. ඒ වගේම බ්‍රූටස්ට ජුලියස් සීසර්ගේ අවතාරය පේන්න පටන් ගන්නවා. කොහොම හරි බ්‍රූටස්ගේ මානසික තත්ත්වය, මානසික ව්‍යාකූලත්වය වැඩි වෙනවා මේ සිද්ධවීම් වලින් පස්සේ. එතකොට අර සීසර්ගේ ඝාතනයෙන් පස්සේ සිද්ධ වෙන සිද්ධවීම් පෙළ ගස්සන්නේ මෙන්න මේ ආකාරයට. ඊළඟට මොකද වෙන්නේ? මේකේ අවසානයේදී, සටනේ අවසානයේදී මානසික වියවුල් තත්ත්වයක් වැඩි වෙලා ඔවුන් සටනේ පරාජය වෙන බව දැනෙද්දී කුමන්ත්‍රණකරුවන් විවිධාකාරයෙන් මරණයට පත් වෙනවා. බ්‍රූටස් සිය දිවි නසා ගන්නවා. සීස ඝාතනය කරාට පස්සේ මොකද්ද කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ කුමන්ත්‍රණකරුවන්ට. ඔවුන් සැලසුම් කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පළවෙනිම ඔවුන්ගේ සේනාවත් එක්ක යුද වැදීමේදී වගේම මානසික වශයෙන් උත් ඔවුන් ඇද වැටෙනවා. මානසික වශයෙන් පළමුවෙන් ඇද වැටලා අවසාන වශයෙන් යුද බිමේදී ඔවුන් ඇද වැටිලා විනාශයට පත් වෙනවා. රූකඩ ගෙදර නාට්‍යයේ රංග විධාන අනුව ආරම්භක දර්ශනයේ වේදිකාව මත තැබිය යුතු නාට්‍යෝපකරණ හතරක් නම් කරන්න. මේ පළවෙනි ප්‍රශ්න හැම වෙලේම ඉන්නේ නම් කරන්න. එතකොට පුතේ ඔබ විස්තර කරන්න අවශ්‍ය නැහැ නම් කරන්න. නම් කිරීමෙන් ඔබට ලකුණු හතරක් ලැබෙනවා. මේකේ තියෙනවා මේසයක්, කුටු කීපයක්,
ඊළඟට ඒ අතරත් තියෙනවා පැද්දෙන කුටු වගේ දේවල් ඊළඟට කුඩා සෝපාවක් තියෙනවා ගිනි උදුනක් තියෙනවා කුඩා රාක්ක පොත්තල් මාරි වගේ දේවල් තියෙනවා නාට්‍ය පිටපතේ පළවෙනි රංග විධානය අධ්‍යයනය කරපුවාම ඔබට මේ ටික තව ටිකක් අවබෝධ කරගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ එම නාට්‍යයේ නෝරා ටෝවල් හෙල්මගෙන් වසන් කරගෙන සිටින රහස කුමක්ද ඒ දක්වා එසේ සංගවා සිටීමට හේතුව කවරේදයි පහදන්න මේ ප්‍රශ්නෙට ලකුණු පහක් ලැබෙනවා මොනවද නෝරා හංගගෙන ඉන්නේ ඔබ නාට්‍ය පිටපත හොඳින් අධ්‍යයනය කරලා නම් දරුවනි තා පහසු ප්‍රශ්නයක් මේක පිළිතුර පැහැදිලි නෝරා කරන්නේ මොකද්ද තම මියගිය පියාගේ අත්සන පංචනික ලෙස අර ණය ගැනීමේදී ණය පෝරමයට යොදනවා මෙන්න මේක තමයි අය කරන වංචනික ක්‍රියාව සංගවා ඉන්නේ අය නෝරා ඒ නෝරා එහෙම සංගවා ඉන්න හේතු තියෙනවා ඒ හේතු ටික තමයි ඔබෙන් අහන්නේ ඇයි නෝරා සංගවාගෙන ඉන්නේ කියන එක බිරිඳට ස්වාමියාගේ අනුමැතියෙන් තොරව මුදලක් ණයට ගැනීමට නීතියෙන් ඉඩක් නැති වී දැන් පුරුෂාධිපත්‍ය යටතේ සිටින නිවසක නම් බිරිඳ තන තීරණ ගන්න බෑ ඉතින් නෝරා ස්වාමියාගෙන් අහන්නේ නැතුව ණයක් ගන්න එක වැරදි ක්‍රියාවක් විදියට තමයි සඳහන් වෙතුරු නීතියෙන් අවසරයක් නැහැ බිරිඳට ස්වාමියාගේ අනුමැතියකින් තොරව ණය මුදලක් ගැනීම නීතියෙන් අවසරයක් නැහැ ඊළඟ කරුණ තමයි හෙල්ම රෝග ආතුර වී සිටීම ඇයි යා ණය ගන්න සල්ලි අවශ්‍ය නිසා සල්ලි අවශ්‍ය වෙන්නේ ඇයි හෙල්ම ණය වෙලා ඉන්න නිසා හෙල්මව සුව කරගන්න විදේශ රටකට යන්න වෙනවා ඒකට මුදල් අවශ්‍ය නිසා තමයි ඇය ණය මුදලක් ගන්න ඇය හොර අත්සන ගහන්නේ ඇයි මේ වෙනකොට එයා ණය මුදල ගන්න අවස්ථාව වෙනකොට පියා දැඩිසේ රෝගාතුර වෙලා ඉන්නවා. ඒතර පියා දැඩිසේ රෝගාතුර වෙලා ඉන්න නිසා ඇයට කියන්න බෑ තමන්ගේ ස්වාමියාටත් මෙන්න මේ විදිහේ අනතුරකට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ විදිහේ අසනීපයක් තියෙනවා කියලා. ඇය පියා ගැන හිතලා ඒ ගැන කටයුතු කරනකොට පියාගේ මරණය සිද්ධ වෙනවා. මරණය සිද්ධ වුණාට පස්සේ තමයි ඇය ණය මුදල ගන්නකොට හොර අත්සන යොදන්න සිද්ධ වෙන්නේ. ඊළඟට නෝරා හිතනවා තමා වයස්ගත වුණාම මේ රහස හංගන් ඉඳලා හෙලි කරපුවාම තමන්ට හෙල්ම හිතුවටත් වඩා ආදරය කරයි කියලා හිතනවා. මෙන්න මෙහෙම හිතාගෙනත් මේ නෝරා මේ රහස හංගගෙන ඉන්නවා. ඊළඟට නෝරා හොඳින්ම අවබෝධ කරගෙන තියෙනවා හෙල්මගේ ස්වභාවය. හෙල්ම ඉතාම ආත්මාභිමානයෙන් යුතුව ඉන්න චරිතයක්. ඉතින් හෙල්මගේ මේ ආත්මාභිමානයට කැළලක් ඇති වෙයි කියලා ඇය මේ රහස හංගනවා. හෙල්මගේ ආකල්ප ඇය දන්න නිසා හෙල්ම හිතන විදිහ ඇය දන්න නිසා මේ ණය මුදල ගත්ත එක ඇය සංගවාගෙන සිටිනවා. මෙන්න මේ කරුණ ටික ඔබ සඳහන් කරලා විස්තර කරොත් මේ ප්‍රශ්නෙට ඔබට ලකුණු 5ක් ලැබෙනවා. ඒකේ තුන්වෙනි කොටස රහස අනාවරණය වීමෙන් පසු රූකඩ ගෙදරට උදා වූ තත්ත්වය සාකච්ඡා කරන්න. දැන් නෝරා ණය ගත්ත එක රහස හෙලි වෙනවා. මේ හෙලි වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේ හෙලිවීම පටන් ගන්නේ කෝග්‍රස්ටඩ්ගේ ලිපිය හෙල්ම අතරපත් වුණාට පස්සේ. ඒතර හෙල්ම දැඩිසේ නෝරාට බැනවදිනවා. නෝරා ඉතාම තද්ද බල වැරද්දක් කරපු ආකාරය තමයි නෝරාට බැනවදින්නේ. තමන්ගේ දරුවන් හදන එක වංචාකාරී බිරිඳකට පුළුවන් ද වංචාකාරී මවකට පුළුවන් ද දරුවන්ව හරියට හදන්න වගේ දේවල් ප්‍රකාශ කරමින් හෙල්ම බැනවදිනවා. එතකොට මේකෙදි හෙල්මට තද්ද බල විදියට දෝෂාරෝපණය කරනවා. ඒ විතරක් නෙමෙයි නෝරා හෙල්ම සමග ඍජුව කතා කරන්න පටන් ගන්නවා. හෙල්මගේ ස්වභාවය හෙල්ම හිතන විදිය නෝරා අවබෝධ කරගන්නවා මේ සිද්ධිය හෙලිවීමත් සමග. ඒ වගේම නෝරා දරුවන් සහ හෙල්මව අතහැරලා නිවසින් යන්න තීරණය කරනවා. ඒ විතරක් නෙමෙයි නෝරා අවබෝධ කරගන්නවා හෙල්මගේ ආකල්ප හෙල්ම කොයි වගේ චරිතයක්ද හෙල්ම කොයි තරම් ආත්මාර්ථකාමීද පුරුෂාධිපත්‍යයේ යටතේ ඇය බෝනික්කයක් විදිහට මේ නිවසේ අවුරුදු 8ක් කාලය ගෙවුවා කියන එක ඇය ඉතාම දුක්ඛිතව සිහි කරමින් තමයි ඇය නිවසින් පිට වෙන්නේ මෙන්න මේ වගේ තත්වයකට නාට්‍ය රහස එළි වුණාට පස්සේ පත් වෙනවා ඊළඟට නාට්‍ය රහස එළිවීම නිසා නෝරා අර අපි හිතපු නාට්‍ය ආරම්භයේදී දැකපු ලඳ බොළඳ කෙලිලොල් චරිතය මුහුකුරාගිය කාන්තා චරිතයක් බවට පත් වෙලා නාට්‍ය අවසන් වෙනවා. නෝරා තම ස්වකීය නිදහස හොයාගෙන නිවසින් බැහැර වෙලා යනවා. මේක නිවසේ දොර සද්දෙන් වහගෙන
පිටත්වීම නිසා මුළු ස්ත්‍රී සංහතියම විමුක්තිය හෙලිකිරීමක් විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊනට හතරවෙනි ප්‍රශ්නේ ප්‍රාසංගික කලාවේ මූලික නිර්ණායක හඳුන්වන්න. තාම ලේසි ප්‍රශ්නයක්. හැම අවුරුද්දකම වගේ අහලා තියෙනවා දරුවනේ ප්‍රාසංගික කලාවේ මූලික නිර්ණායක හඳුන්වන්න කියලා. මේකට ලකුණු හතරක් ලැබෙනවා. ඔබ වැරදිට වටහා ගන්න එපා. දැන් ප්‍රශ්නවලට බය වෙනවනේ. ප්‍රශ්නවලට බය වෙන්න එපා. මූලික නිර්ණායක කිව්වත් අහන්නේ මොනවද? ප්‍රාසංගික කලාවේ මූලික ලක්ෂණ. ප්‍රශ්න සරල කරගන්න. නිර්ණායක කියලා වෙන් කරපු අමුතු දේවල් ටිකක් නැහැ. එතකොට ඔන්න ඔබ ලියන්න ඕනේ මොනවද? ප්‍රාසංගික කලාව කියන එක ඔබ අවබෝධ කරගන්න. මොකද්ද ප්‍රාසංගික කලාව කියන්නේ කියන එක ඔබ ලියන්න වාක්‍යයකින්. ශිල්පියාගේ සිරුර සහ කටහඬ උපයෝගී කරගෙන ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ ඉදිරිපත් කරන නැටුම්, ගැයුම්, රැඟුම් ආදී ඉදිරිපත් කිරීම තමයි ප්‍රාසංගික කලාව යටතේ ගණන් ගන්න. එතකොට මේකෙදි සඳහන් වෙන උණු පුද්ගලයාගේ කටහඬ සහ ශරීරය කියන එක, ඒ වගේම ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරන නැටුම්, ගැයුම්, එහෙම නැත්නම් රැඟුම් ස්වභාවයන් තමයි ප්‍රාසංගික කලාවක් කියන්නේ. මේ ප්‍රාසංගික කලාව තුළ තිබෙන මූලික ලක්ෂණ තමයි සජීවී බව. එතකොට සජීවීව ඉදිරිපත් කරන්න නම් මොකද්ද? නිශ්චිත ස්ථානයක් තියෙනවා, නිශ්චිත වේදිකාවක්, රංග භූමියක් තියෙන්න ඕනේ. ඒ වගේම නිශ්චිත කාලයක් තුල තමයි මේක රඟ දක්වන්නේ. 3:30 මේ ස්ථානයේ සිංහබව රඟ දැක්වුවොත් 6:30 රඟ දක්වන සිංහබව එක 3:30 බලපෑමකට වඩා වෙනස් වෙන්න පුළුවන්. කටහඬ වල වෙනස් වෙන්න පුළුවන්, සමහරවිට නළුව වෙනස් වෙන්න පුළුවන්. නළු නිළියන්ගේ මහන්සිය නිසා ඔවුන්ගේ රඟපෑමේ අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. සමහරලාට රඟපෑම කලින් එක පුහුණු වීමක් ඇති වෙලා දෙවෙනි එක ඉතා හොඳට සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ වෙනස් වීම් සිද්ධ වෙනවා. ගාතික ස්වභාවය කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ මේ මොහොතේ කරපු එක නැවත වරක් අපිට ආයෙ දකින්න බැහැ. හැම වෙලෙම වර්තමානයේ තමයි මේ ප්‍රාසංගික කලාව පවතින්නේ. ඊළඟට ශිල්පීය කුසලතාවයට ප්‍රමුඛත්වයක් දෙනවා. ඒ කියන්නේ නළුවාගේ, ගායකයාගේ, නර්තනයාගේ, නර්තක ශිල්පියාගේ, නර්තන ශිල්පියාගේ සිරුර, ඒ වගේම කටහඬට ප්‍රමුඛත්වයක් ඇති වෙනවා. ප්‍රමුඛත්වයක් ලැබෙනවා. ඒ මත තමයි ප්‍රාසංගික කලාව රඳා පවතින්නේ. ඊළඟට පංචේන්ද්‍රයන් ගෝචර වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය වගේ පංචේන්ද්‍රයන් ගෝචර වෙන අංග තමයි ප්‍රාසංගික කලාව තුළ තිබෙන්නේ. සංගීත ප්‍රසංගයක් බැලුවත්, නර්තන ප්‍රසංගයක් බැලුවත්, නාට්‍යයක් බැලුවත්, ඒ හැම එකක්ම ඇසට, කනට ප්‍රිය උපදවන සිද්ධි දකින්න ලැබෙනවා. පංචේන්ද්‍රයන් ගෝචර වෙන විදිහට අත්දැකීම් ඉදිරිපත් කිරීමක් මේ ප්‍රාසංගික කලාවල් වලදී සිද්ධ වෙනවා. ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන් අතර ඍජුවම සජීවීව සම්බන්ධතාවය ඇති වෙනවා ප්‍රාසංගික කලාවල් වලදී. ඒ විතර නෙවෙයි, ප්‍රාසංගික කලාවේදී අපිට මූලිකම දැන් ලැබෙන දේ තමයි රස ආස්වාදය. නැටුම වේවා, ගැයුම වේවා, සංගීතය වේවා, නාට්‍ය වේවා, මූලිකම අරමුණ රස ආස්වාදය ඇති කිරීම. ඒකේ දෙවෙනි කොටස සිනමාව, රූපවාහිනිය හා ප්‍රාසංගික කලාව අතර වෙනස පැහැදිලි කරන්න. මේකට ලකුණු පහක් ලැබෙනවා ඔබට. සිනමාව, රූපවාහිනිය, ප්‍රාසංගික කලාව කියන තුන ඔබ වටහා ගන්න ඕනේ. සිනමාවයි රූපවාහිනියයි එක්ක ප්‍රාසංගික කලාවේ තිබෙන වෙනස්කම් ලියන්න පුළුවන්. අපි බලමු කරුණු විදිහට. සිනමාව හා රූපවාහිනිය සජීවී අත්දැකීමක් නොවන අතර නාට්‍ය සජීවී වේ. ඒක හරි සරල කරුණක්. සිනමාව සහ රූපවාහිනිය අපිට ඍජුව ප්‍රතිචාර දක්වන්න බැහැ. ඒකේ තියෙන ඒවා අපි බැලුවත් නැතත් ඒවා විකාශනය වෙනවා. ගොඩක් වෙලාවට ඔබ බලන්න, ඔබ රූපවාහිනිය නොබලන අවස්ථාවල පවා රූපවාහිනියේ අදාළ වෙලාවට ඒ අදාළ වැඩසටහන විකාශනය වෙනවා. නමුත් ප්‍රාසංගික වේදිකාවේ, ප්‍රාසංගික කලාවල් වලදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ නැත්තම් නාට්‍යයක් පෙන්වන්නේ නැහැ. එතකොට ඍජු ප්‍රේක්ෂක සම්බන්ධයක් ඒවා තුළ නැහැ. සිනමාව සහ රූපවාහිනියේ දර්ශනයන් රූපගත කරන අවස්ථාවේ සජීවී වුවත් ඒවා පෙන්වන අවස්ථාවේදී තිරයක් මගින් තමයි පෙන්වන්නේ. තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, තාක්ෂණයේ මැදිහත් වීමෙන් ඒවා සංස්කරණය කරමින් තමයි ප්‍රේක්ෂකයා අතරට යන්නේ. එතකොට ඒවා සජීවී වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාසංගික කලාව හැම වෙලෙම සජීවී. ඒ විලාවි කරනවා, ඒ විලාවින් ප්‍රේක්ෂකයෝ දකින්න. ඊළඟට රූපවාහිනිය චිත්‍රපටිය තුළදී ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඒක හොඳ හෝ නරක හෝ ඒක ඒ වෙලාවේ කිසිම දෙයක් අපිට ප්‍රකාශ කරන්න බෑ. හැබැයි ප්‍රාසංගික කලාවේදී ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ මත
ප්‍රාසංගික කලාව ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්නන් යම් කිසි වින්දනයක් හෝ යම් කිසි අවබෝධයක් ඒ තුලින් ලබා ගන්න. රූපවාහිනිය සහ චිත්‍රපටිය තාක්ෂණයේ මෙවලම් හැසිරුවමින් තාක්ෂණයේ මත රඳා පවතින දෙයක්. හැබැයි ප්‍රාසංගික කලාව හැම වෙලෙම රඳා පවතින්නේ ශිල්පියා මත. ඉදිරිපත් කරන්න මත. සිනමාවේ සහ රූපවාහිනියේ ප්‍රධාන මාධ්‍ය වෙන්නේ කැමරාව. හැබැයි ප්‍රාසංගික කලාවේදී ප්‍රධාන මාධ්‍ය වෙන්නේ නළුව. සිනමාව සහ රූපවාහිනිය තවත් විදිහට අපිට කියන්න පුළුවන් නිර්මිත කලාවක් විදිහට හඳුන්වන්න පුළුවන් එක සජීවීව කරලා නිර්මාණය කරන. නමුත් ප්‍රාසංගික කලාව සජීවීව මේ මොහොතේ ඉදිරිපත් වෙන කලාවක්. ඊළඟට සිනමාව සහ රූපවාහිනිය එකම රූප එකම වැඩසටහන විවිධ තැන්වල විවිධ වෙලාවවලදී අපිට නරඹන්න පුළුවන්. PO TV හරහා හෝ විවිධ ආකාරයේ නැවත විකාශනය කරවගමින් පවා අපිට නරඹන්න පුළුවන්. නමුත් ප්‍රාසංගික කලාව එහෙම නැහැ. ඒක නිශ්චිතව එක් වෙලාවකදී එක් මොහොතකදී එක් ස්ථානයක පමණයි රඟදක්වන්න වෙන්නේ. ඒක නැවත වරක් අපිට බලන්න සහ එකවර තැන් කීපයක බලන්න අවස්ථාව නැහැ. රූපවාහිනිය සහ චිත්‍රපටිවල රූපගත කරාට පස්සේ කොයි මොහොතේ පෙන්වුවත් ඒක ඒ විදිහම කිසිදු වෙනසකට නැවත භාජනය වෙන්නේ නැහැ. ඔවුන් තාක්ෂණික වශයෙන් වෙනස් කිරීමක් කරේ නැත්තම්. හැබැයි ප්‍රාසංගික කලාවේදී ඒක මේ පෙන්වන මොහොතේ පෙන්වීම පමණයි අපිට ස්ථාවර නැවත වරක් ඒක පෙන්වද්දී යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සජීවි නිසා ඒක ගාතික වෙනවා කියන්නේ අන්න ඒකයි. ගාතික ස්වභාවයෙන් යුක්තයි ප්‍රාසංගික කලාව. රූපවාහිනිය සහ චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයා අපි අවශ්‍ය රූප දකින්නේ කැමරාකරුට අවශ්‍ය විදිහට. කැමරාකරු තබන කෝණය අනුව තමයි බලන්නේ. කැමරාකරු ලෝ ඇන්ගල් එකේ තිබ්බොත් අපි ඒ විදිහට තමයි ඒ රූපේ දකින්නේ. කැමරාකරු දකින කෝණය. නමුත් ප්‍රාසංගික කලාවේදී ප්‍රේක්ෂකයා දකින්නේ ඔහුගේ කෝණයෙන්මයි. ඔහුට අවශ්‍ය පරිදි ඔහු ඍජු දෙනෙතින් ඔහු බලා ගන්නවා. ඔහු තව කෙනෙකුගේ හරහ නෙවෙයි ඒ දේ නරඹන්නේ. මෙන්න මේ කරුණු ඔබ සසඳමින් විග්‍රහ කරලා තිබුණොත් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. ප්‍රාසංගික කලා අතර නාට්‍ය කලාවට හිමිවන ස්ථානය පැහැදිලි කරන්න. ප්‍රධාන ප්‍රාසංගික කලා තුන මොකද්ද? සංගීත ප්‍රසංග, නර්තන ප්‍රසංග සහ නාට්‍ය. එතකොට මේන්න මේ අංග තුනෙන් නාට්‍ය කලාවට හිමිවන ස්ථානය තමයි අහන්නේ. එතකොට නාට්‍ය කලාවේ අනෙක්ිය වගේ නැති තිබෙන සුවිශේෂී අංග ලක්ෂණ ඔබ පැහැදිලි කරා නම් මේ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. නාට්‍යයක කතා වස්තුවට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. නමුත් සංගීතයේදී නර්තනයේදී හැම කතා වස්තුවකට වැදගත් ස්ථානයක් හිමි වෙන්නේ නැහැ. කතා පුවතේ කතා වින්‍යාසයක් මුලැමැදාග සිද්ධි ගලපමින් කතා වින්‍යාසයකට අනුගොඩනැගීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කතා පුවතේ ගැටුම් අවස්ථා නිරූපණය වෙනවා. ගැටුම කියන සංකල්පේ නාට්‍යයේදී ප්‍රබලව සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි සතර අභිනයම භාවිතා වෙනවා. ඔබ හිතන්න නර්තනවලදී එහෙම නැත්නම් සංගීතයේදී අභිනය භාවිතා වෙනවා. එකක් දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් තමයි භාවිතා වෙන්නේ. නමුත් නාට්‍යයකදී අභිනය සතරම ප්‍රබලව සම්බන්ධ වෙනවා. ඒ වගේම සෙසු කලා මාධ්‍යයන්ගෙන් උදව් කරගන්න සෙසු කලා මාධ්‍ය උපයෝගී කරගෙන තමයි නාට්‍ය කලාව සංවර්ධනය වෙන්නේ. මේක පරායත්ත කලාවක් කියලා කියන්නත් පුළුවන්. දැන් නාට්‍ය කලාවට අවශ්‍ය වෙනවා චිත්‍ර. පසුතල හදන්න, ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමට, අංග රචනයේදී චිත්‍ර කලාව දායක වෙනවා. චිත්‍ර ඒ කියන්නේ මුළු වේදිකාවේ රංග සැරසිලි ඉදිරිපත් කිරීමේදී හැම තැනදීම චිත්‍රවල දායකත්වය අවශ්‍ය වෙනවා. නාට්‍යයට අවශ්‍ය වෙනවා නර්තනය, ඒ වගේම සංගීතය, තාක්ෂණය. මේ සියලුම අංග එකතු වෙලා තමයි නාට්‍ය කලාව හැදෙන්නේ. ඒ නිසා මේක අපි පරායත්ත කලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේකෙදි නාට්‍යට පුළුවන් මිනිස් ජීවිතය වඩාත් ගැඹුරින් විවරණය කරන්න. සංගීතයේදී සහ නර්තනයේදීට වඩා. ඒ වගේම ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත මේ නාට්‍ය වෙනස් කිරීම සිදු කරමින් නැවත රඟදැක්වීම හැකියාවකුත් තිබෙනවා. එතකොට නාට්‍යයක තියෙන සුවිශේෂී අංග ලක්ෂණ පැහැදිලි කිරීමක් තමයි මේ ප්‍රශ්නයේදී අපේක්ෂා කරන්නේ. ඔබට ලකුණු 6ක් ලැබෙනවා. ඒක පැහැදිලි කරමු. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස නිෂ්පාදනය සඳහා නාට්‍ය පෙළක් තෝරා ගැනීමේදී අධ්‍යක්ෂකවරුන් සැලකිල්ල යොමු කළ යුතු කරුණු 4ක් දක්වන්න.
මේක කරුණු වශයෙන් දක්වන්න තියෙන නිසා ඔබට ලකුණු හතරක් ලබා ගත හැකි කරුණු හතරක් ලියුවා. කරුණු හතරට වඩා මම ඔබට සඳහන් කරන්නම්. ඔබ පිළිතුරට කරුණු හතරක් ලියුවොත් ප්‍රමාණ වස්තු බීජය නිර්මාණාත්මකව තිබෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම රංගෝචිත බව මේ නාට්‍ය පිටපත තුළ තියෙනවද? ඒ වගේම ප්‍රබල නාට්‍යෝචිත අවස්ථාවන් තිබෙනවද? ඊළඟට ප්‍රබල ගැටුම් අවස්ථා තිබෙනවද කියලා හිතන්නත් ඕනේ. ඊළඟට නාට්‍ය පෙළ ස්වතන්ත්‍රයක්ද පරිවර්තනයක්ද අනුවර්තනයක්ද කියලා හිතන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි ප්‍රේක්ෂක රසඥතාවයට ගෝචර වේද කියන එක හිතන්න ඕනේ. තවත් හිතන්න ඕනේ වර්තමානයේ ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් මේක කොයිතරම් වැදගත්කමක් තියනවද? කොයි විදිහට මේක සමාජයට බලපායිද කියලා අවබෝධයක් තියනවද කියලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නූතන වේදිකාවේදී කොච්චර මේක සාර්ථක කරගන්න පුළුවන්ද කියලා අවබෝධයක් හිතලා බැලුවොත් හොඳයි. ඒ වගේම නාට්‍ය ශෛලිය ලෝක ධර්මීය ශෛලියෙන්ද මේක ලියලා තියෙන්නේ, ඒ වගේම නාට්‍ය ධර්මීය ශෛලියෙන්ද මේක රචනා කරලා තියෙන්නේ කියන එකත් අවබෝධ කරගන්න ඕනේ. දෙවෙනි කොටස පෙළ තෝරා ගැනීමෙන් අනතුරුව නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රථම ඔහු අවධානය යොමු කළ යුතු කරුණු පහක් පැහැදිලි කරන්න. තෝරාගෙන ඉවරයි පිටපත. තෝරාගෙන ඉවරුණාට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලියට කලින් හිතන්න ඕනේ කරුණු පහක් තමයි අහන්නේ. දැන් මේකෙදිත් ඔබට හිතෙන්න පුළුවන් කලින් ලියපු ප්‍රශ්නෙට උත්තරේම මේකට සඳහන් කරනවද මොනවද එන්න ඕනේ කියන ගැටලුව එන්න පුළුවන්. මම ඔබට කරුණු සඳහන් කරන්නම්. මේකේ ලකුණු පහක ප්‍රශ්නයක්. කරුණු පහක්වත් ඔබ ලිව්වොත් ලකුණු පහ ලබා ගන්න පුළුවන්. නාට්‍ය පිටපත අවබෝධ කරගන්න ඕනේ නිෂ්පාදනයට කලින්. මොකද්ද මේක තුලින් කියවෙන්නේ කියන එක. ඊළඟට නිෂ්පාදන පිටපත සකස් කරගන්න ඕනේ. පිටපත අවබෝධ කරගෙන නිෂ්පාදන පිටපත සකස් කරගන්න ඕනේ. දැන් රචකයා ලබා දෙන සාහිත්‍යමය පිටපත අධ්‍යක්ෂණය කරන වෙලාවේදී ඒක නිෂ්පාදන පිටපතක් බවට පත් කරගන්න ඕනේ. ඊළඟට නළුවරණය කරනවා. නළුවන් නාට්‍ය අවශ්‍ය විදිහට තෝරා ගැනීම තමයි නළුවරණය කියන්නේ. ඊළඟට ආංශාංගික අංග පිළිබඳව හිතලා ආංශාංගික අංග ඉදිරිපත් කරන ශිල්පීන් තෝරා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි නාට්‍ය රංග දැක්වීම් පුහුණු වීම ආරම්භ කරනවා. ඊට පස්සේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබා ගන්නත් ඕනේ. ඊළඟට නාට්‍ය පෙළ හඳුන්වලා දෙනවා නළු නිලියන්ට, ඒ වගේම ආනුෂාංගික ශිල්පීන්ට නාට්‍ය පෙළ හඳුන්වලා දීලා අර්ථකථනය කරනවා. ඊළඟට නාට්‍ය පුහුණු වීම පටන් ගන්නවා. නාට්‍ය පුහුණු වීම පටන්ගෙන දීර්ඝ කාලයක් සමහරවිට නාට්‍ය පුහුණු වීම සිදු කරන්න වෙනවා. ඊළඟට මොකද කරන්න ඕනේ? ආලෝක කරන පුහුණුවක් පවත්වන්න පුළුවන්. ඊළඟට සවේශ පුහුණුවක් පවත්වන්න පුළුවන්. සවේශ පුහුණුවක් කියන්නේ ඇඳුම් පැළඳුම් ඇඳලා අංග රචනය කරලා ආලෝක කර්ම ශිල්පියත් සම්බන්ධ කරගෙන සංගීතය සම්බන්ධ කරගෙන සියලුම අංග සම්පූර්ණ නාට්‍යයක් විදිහට රඟ දැක්වීම සිදු කරන එක තමයි සවේශ පුහුණුව කියන්නේ. ඒකෙදි සමහර ලාවට අඩු වෙන්නේ ප්‍රේක්ෂකාගාරය විතරයි අඩු වෙන්නේ. ඒකෙත් බලනවා සුබපතන්නන් ඊළඟට අධ්‍යක්ෂකවරු නාට්‍යට සම්බන්ධ අනිකුත් කට්ටිය නාට්‍යන ආරම්භමින් සවේශ පුහුණුවේ තව අඩුපාඩු හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මංගල දර්ශනය ඉදිරිපත් කරනවා. මංගල දර්ශනය ගැන හිතන්න ඕනේ. ඊළඟට එයින් පස්සෙත් නාට්‍ය ඉදිරි දර්ශන ගැන හිතා බලන්න ඕනේ. තුන්වෙනි කොටස සාර්ථක නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු තුල තිබිය යුතු ගුණාංග සහ ශක්්‍යතා කරුණු තුනක් යටතේ සාකච්ඡා කරන්න. මේකේ ගුණාංග සහ ශක්්‍යතා කිව්වහම ඒවා වෙන් වශයෙන් වෙන් කරගන්න අපහසුයි. සමහරවිට ගුණාංග ශක්්‍යතා බවටත් පත් වෙන නිසා පොදුවේ ඔබට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේවා. බුද්ධිය, පරිකල්පනය, ප්‍රතිභාව, ධෛර්යය, උත්සාහවත් වීම, උද්‍යෝගය, දීශක්තිය, නිර්මාණශීලීත්වය, උපායශීලී භාවය, ඉවසීම, සංවේදී බව වගේ කරුණු ඔබට සඳහන් කරන්න පුළුවන්. ඒ විතර නෙවෙයි අවංක බව, සාමූහිකව වැඩ කිරීමේ හැකියාව වගේ දේවල් ගුණාංග වගේම ශක්්‍යතා විදියටත් ඔබට සඳහන් කරලා විස්තර කරන්න පුළුවන්. මේකේ ලකුණු 6ක ප්‍රශ්නයක්. මේවා කරුණු විදියට ලියලා බෙහෙදරුවනේ. මේ මම සඳහන් කරපු කරුණු තුනක්වත් ඔබ පැහැදිලි කරන්න ඕනේ. බුද්ධිය ඇයි අවශ්‍ය වෙන්නේ? බුද්ධිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට? නාට්‍ය නිර්මාණය කිරීමේදී ඔහු බුද්ධිය පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම ප්‍රතිභාව කියන්නේ මොකද්ද? තේනවා විදියට ඔබ හිතලා මේ කරුණු තුනක් පැහැදිලි කරන්න ඕනේ මේ ප්‍රශ්නෙට.
හයවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කෙටි නාට්‍ය පිළිබඳ අර්ථ නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. කෙටි නාට්‍යයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකත් නිශ්චිත නිර්වචන වගේ එහෙම දේවල් නැහැ. ඔබ ඔබට කෙටි නාට්‍ය කියන්නේ මොනවද කියලා හඳුනාගත්ත විදිහට ඔබ මේ කාර්ත නිරූපණය කරන්න පුළුවන්. කෙටි නාට්‍යයක් බොහෝ වෙලාවට විනාඩි 30ක් වගේ කාලයකින් තමයි රංග දක්වන්නේ. එතන කාලය අඩු වෙනවා. කාලය අඩු වීමම කෙටි නාට්‍යයක සුවිශේෂී ලක්ෂණයක් නෙමෙයි. නමුත් කාලය විනාඩි 30කට අඩුයි කියන කතාව ඔබ සඳහන් කරන්න. ඊළඟට කෙටි නාට්‍යයක් හැම වෙලෙම අංක වලට බෙදෙන්නේ නැහැ. එක අංකයකින් යුක්තයි කෙටි නාට්‍යය. ජවනිකා වලටවත් අංක වලටවත් බෙදෙන්නේ නැහැ. කෙටි නාට්‍යයක් කියන්නේ දිගු නාට්‍යයක සාරාංශයක් නෙමෙයි. ඒ කියන්නේ කාලය අඩු වෙච්ච පළියට දිගු නාට්‍යයක් කොට කරලා ගත්ත පළියට ඒක කෙටි නාට්‍යයක් වෙන්නේ නැහැ. මේ බවත් ඔබ සඳහන් කරන්න. කෙටි නාට්‍යයක කතා වස්තුව එක අංගයක් තුල ආරම්භ වෙලා වර්ධනය වෙලා සමාප්තියටපත් වීම සුවිශේෂී ලක්ෂණයක්. ජීවිතයේ එක් ඇසිල්ලක් එක් ක්ෂණයක් එහෙම නැත්නම් එක් සුවිශේෂී අවස්ථාවක් ඊටාම සුවිශේෂී ලෙස විවරණය කර දැක්වීම නිරූපණය කර දැක්වීම තමයි කෙටි නාට්‍යයකින් සිද්ධ වෙන්නේ. අපි හිතමු විශාල බැච් ෆොටෝ එකක් තියෙනවා. සමූහ ඡායාරූපයක්. මේ සමූහ ඡායාරූපයේ එක් පුද්ගලයෙකු අපි වෙන් කරලා ගන්නවා. ඒ එක් පුද්ගලයාගේ එක ඇහැක් විතරක් වෙන් කරලා ගන්න තරමට කෙටි නාට්‍ය සුවිශේෂී වෙන්න ඕනේ. අර ලොකු සමූහ ඡායාරූපයෙන් ඒ තරම් වෙන් කරලා සුවිශේෂීව එක අංගයක් හඳුනා ගැනීම වගේ සුවිශේෂී තත්ත්වයක් කෙටි නාට්‍යයක තිබෙනවා. එනකට ගොඩාක් වෙලාවට කෙටි නාට්‍යවල සිද්ධ වෙන්නේ ත්‍රිවිධ ඒකීයත්වයට අනුකූලව රංගගත වීමක්. ස්ථාන ඒකීයත්වය, ක්‍රියා ඒකීයත්වය වගේම කාල ඒකීයත්වය රකිමින් කෙටි නාට්‍ය රංගගත වෙන්න ඕනේ. ඒ නාට්‍යයේ අවස්ථාව සිද්ධිය විසිර යන්න ඉඩ නොදෙන තරම් ප්‍රබලව මේ කෙටි නාට්‍ය සාර්ථක වෙන්න ඕනේ. එහෙම ජවනිකා වෙන්වීමින් ස්ථාන වෙන් කරමින් නාට්‍ය රංග දැක්කොත් ඒ කෙටි නාට්‍ය කියන සංකල්පය විදිලා යනවා. දෙවෙනි කොටස කෙටි නාට්‍ය පෙළක් රචනා කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු හතරක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකේ කරුණු හතරක් පැහැදිලි කරන්න ඕනේ ලකුණු පහක ප්‍රශ්නයක්. දැන් මම කලින් සඳහන් කරා කෙටි නාට්‍යයක අර්ථ නිරූපණයක් කළා. ඒ අර්ථ නිරූපණය තුලින්ම දරුවනේ ඔබට උකහා ගන්න පුළුවන් කරුණු හතරක්. අංක එකකට හෝ ජවනිකා එකකට සීමා වෙන්න ඕනේ. ඊළඟට චරිත සංඛ්‍යාව සීමිත වෙන්න ඕනේ. අවස්ථා සහ සිදුවීම් විවිධ ස්ථාන සීමිත වෙන්න ඕනේ. ඊළඟට ආංශාංගික අංගවලට ප්‍රබල ස්ථානයක් නොදී නළුවාගේ රංගන කාර්යයට ප්‍රබලත්වයක් ලබා දීම මේ කෙටි නාට්‍යවල සුවිශේෂී ලක්ෂණයක්. කෙටි නාට්‍යවල සංවාද රචනා කිරීමේදී අනවශ්‍ය එකම වචනයක්වත් ඇතුළත් නොකර ඒ තරම් සුවිශේෂී වෙන විදිහට නාට්‍ය පිටපත සකස් කර ගන්න ඕනේ. කෙටි නාට්‍යවල සුවිශේෂීත්වය ඒක. කතාවස්තුවේ ආරම්භය, කූට ප්‍රාප්තිය සහ අවසානය නාට්‍යයේ එකම ජවනිකාවක් තුළ සිද්ධ වෙන්න ඕනේ. ඒක විහිදිලා පවතින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නාට්‍යයේ ගැටුම, ඒ වගේම නාට්‍ය ගැටුම උච්චස්ථාවටපත් වීම, උච්චස්ථාවටපත් වෙලා ඒ ගැටුම निराකරණය වීම කියන එක දිගු කාලයක් තුළ පවතින්නේ නැහැ. ඉතා කෙටි කාලයක් තුළ ඒක සිද්ධ වෙලා අවසන් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික සඳහන් කරන්න. ඒ වගේම ස්ථානයේ කියත්වය හැම වෙලෙම රකින්න උත්සාහ කළොත් කෙටි නාට්‍යයක සාර්ථකත්වය තවත් ප්‍රබලයි. ස්ථානයේ කියත්වය වගේම කාලයේ කියත්වය, ක්‍රියාවේ කියත්වය කියන ත්‍රිවිධයේ කියත්වය රැකීම අත්‍යවශ්‍ය වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඔබ කියවා හෝ නරඹා ඇති කෙටි නාට්‍ය පිළිබඳ සාකච්ඡාවක් කරන්න. මේක විවෘත ප්‍රශ්නයක්. එනිසා මම මේක ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ කියවලා තියෙන හෝ නරඹලා තිබෙන කෙටි නාට්‍යයක් ඇසුරෙන් කලින් මම සඳහන් කරපු දේවල් අනුව ඒකට උචිත කෙටි නාට්‍යයක් තෝරාගෙන ඔබ විචාරයක් කරන්න ඕනේ. ඒ විචාරය කිරීමේදී මෙන්න මේ කරුණු ඔබ සාකච්ඡා කරන්න. නාට්‍ය තේමාව, ඒ වගේම චරිත නිරූපණ, නාට්‍ය ගැටුම, නාට්‍ය රංග ශෛලිය සහ නාට්‍ය අන්තර්ගතය ආකෘතිය පිළිබඳ ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. මේ අනුමාත්‍රික යටතේ ඔබ ඒ නාට්‍ය කෙටි නාට්‍ය සාකච්ඡා කළොත් ඔබට ලකුණු 6ක් ලබා ගන්න පුළුවන්.
අත්තිනේ නාට්‍ය රංකලාව 2019 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස සාකච්ඡා කළේ ඉතාම හදිසි ඉල්ලීමක් සම්පූර්ණ කිරීම සඳහා මේ වීඩියෝ ඉදිරිපත් කරේ ඒ නිසා ඔබට විෂය කරුණු සටහන් කර ගැනීමට ඡායාරූප වශයෙන් ලබා දීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා කෙසේ වුවත් මේවල උසස් පෙළ විභාගයට මෙය ඵලදායි ලෙස ප්‍රයෝජනයක් ගනී යයි සිතනවා ඒ කෙසේ වෙතත් මෙවර උසස් පෙළ විභාගයට ඔබට යම්කිසි අත්ලක් ලබා ගැනීමට මේ හදිසි මේ විදිහට හදිසිය හෝ මේක සාකච්ඡා කිරීමට මා උත්සාහ කළේ ඔබට උදව්වක් කිරීම සඳහා ස්තුතියි